ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම අපේ channel එකට පිළිගන්නවා. ඉතින් අද අපි හදාගන්නේ වෙනස් විදියකට පොලොස් මාළුවක්. හැමදාම අපි හදන විදියට නෙමෙයි ඊට වඩා පොඩි වෙනසක් එකතු කරගෙන රස ගොඩක් වැඩි කරගෙන හදාගන්න පුළුවන් පොලොස් මාළුවක් තමයි හදාගන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ පොලොස් මාළුව හදාගන්නේ කියලා. මම මේ පොලොස් එක හදාගන්න සාමාන්‍ය තරමක පොලොස් ගෙඩියක් අරගෙන පිටපැත්ත ගෙඩිය පිටින්ම හොඳට සුද්ධ කරලා මේ විදියට ගෑරොප්පුවකින් ඇනලා තියෙනවා තැනින් තැනට. ඊට පස්සේ මේ මැද කොටසත් පිහියක ආධාරයෙන් අයින් කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ලොකු කෑලි තමයි කපන්නේ අඟල කඟලක විතර වගේ ප්‍රමාණයට තමයි මේ රවුම කපලා තියෙන්නේ. පොල් කිරි අරගෙන තියෙනවා උකු පොල් කිරි සහ දිය කිරි. මිරිස් කුඩු තේ හැඳි දෙකක් අරන් තියෙනවා. තුන පහ කුඩු තේ හැඳි එකහමාරක් අරන් තියෙනවා. ගම්මිරිස් කුඩු තේ හැඳක් අරන් තියෙනවා. උලුහාල් තේ හැඳක් අරන් තියෙනවා. කුරුඳු පුතු කෑලි දෙකක් එනසල් අරන් තියෙනවා. ඒ වගේම සූදුරු චුට්ටකුත් තේ හැඳි භාගයක් විතර අරන් තියෙනවා. ඊට පස්සේ තලාගත සුදු ලුණු බික් හතරක් විතර අරන් තියෙනවා. ලොකු ලුණු ගෙඩියකින් භාගයකුත් ওই විදිහට කපලා අරන් තියෙනවා. කහකුඩු තේ හැඳි තුන් කාලක් අරන් තියෙනවා. ඊට පස්සේ කරපිංච ඉති දෙක තුනක් අරන් තියෙනවා. අබ තේ හැඳක් අරන් තියෙනවා. ඒ වගේම සියඹලා තඹගත් සියඹලා බික් හතරක් පහක ඉස්මත් ওই විදිහට අරගෙන තියෙනවා. රස අණුව ලුණු ඕන වෙනවා. ওই ටික තමයි අපිට ඕන වෙන්නේ. මුලින්ම අපි කරන්නේ අපේ මේ පොලොස් ගෙඩියේ වතුර අයින් වෙන්න හොඳට හොදගත්තට පස්සේ වතුර ගතිය අයින් වෙලා තියෙන්නේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් දාලා ඉවර වෙලා අපි මේක පොඩ්ඩක් බැද ගන්න තමයි හදන්නේ. මම මේ විදියට තෙල් එකක් රත් වෙන්න තියාගෙන තියෙන්නේ. තෙල් එක හොඳට රත් වුණාට පස්සේ පොලොස් කෑලි මේ විදියට එකතු කර ගන්න ඕනේ. මේ ගානට වගේ බැදුනට පස්සේ මම මේක බා ගන්නවා. මේ විදියට පොලොස් කෑලි ඔක්කොම ටික අපි බැද ගන්න ඕනේ. මේ තියෙන්නේ මම බැදගත්ත පොලොස් කෑලි ටික. මම මේ ටික මේ විදියට මැටි භාජනයකට තියා ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට අරගත්ත තුන පහ වර්ග සේරම ටික කබලට දාලා පොඩ්ඩක් රත් කරගන්නවා. මේ විදිහට තුන පහ බැදගත්තාම පොලොස් එකට හොඳ පාටක් වගේම රසයක් සුවඳක් එකතු වෙනවා. මේ විදිහට පාට වෙනස් වෙලා සුවඳ හොඳට දැනෙනකොට මල්ලිපෝ ඕෆ් කරගන්නවා. අපිට පුළුවන් මේ ටික මෙහෙමම අපි අතුරගත්ත පොලොස් කෑලි උඩට එකතු කරන්න. ඊට පස්සේ ලුණු කරපිංච සුදු ලුණු කහ ඒ ටිකත් මම මේ විදියට එකතු කරගන්නවා. අපේ සියඹලා ඉස්ම ටිකත්
දාගන්නවා ලුණු රස අණුව තමන්ට ඇති ප්‍රමාණයට එකතු කරගන්න පස්සෙත් ලුණු එකතු කරගන්න පුළුවන් නිසා තරමක් තමයි මම දාගත්තේ ඊට පස්සේ පොල් කිරි ටික දිය කිරි ටික තමයි මම එකතු කරගන්නේ මිටි කිරි ටික ඉතුරු වෙන්න මේ විදිහට මේක දැන් ලිපේ තියා ගන්න ඕනේ මේ විදිහට හොද්ද දැන් පැහිගෙන එන්නේ චුට්ටක් කලවම් කරලා අපි මේක වහලා උයාගමු ගින්දර අඩු කරගෙන වහලා උයාගමු මේක පොලොස් කොහොමත් හිමින් ඉදෙන තරමට තමයි රස වෙන්නේ ඔන්න විනාඩි 7-8ක් ගිහිල්ලා තියෙන්නේ අපේ පොලොස් මාළුවට මේ විදිහට දැන් කෑලි ටික අනිත් පැත්ත හරව ගන්න ඕනේ ලිපේ ගින්දර අඩුවෙන් තමයි තියාගන්න ඕනේ මම තව චුට්ටක් වෙලා වහලා ආයෙ උයා ගන්නවා ඔන්න දැන් පැය භාගයකට විතර පස්සේ තමයි මම බලන්නේ මෙන්න මේ වගේ තමයි මේ පොලොස් මාළුව තියෙන්නේ මම මේ වෙලාවේදී මිටි කිරි ටික එකතු කරගන්නවා ඔය විදියට මිටි කිරි ටික එකතු කරගෙන ලිප අඩු කරලා තව ටිකක් වෙලා අපි උයාගමු. දැන් ලිප වහන්න නැතුව තමයි ලිප ඇරලා තමයි මම උයාගන්නේ. ඉතින් හරිම සුවඳයි ඒ වගේම හරිම රස පාටකුත් තියෙනවා. මම මේ වෙලාවේදී අපේ පොලොස් මාළුව ලිපෙන් බා ගන්නවා. ඊට පස්සේ මේ විදිහේ භාජනයක් ලිපේ තියාගෙන වතුර ගතිය නැති වුණාට පස්සේ මම අර අයින් කරගත්ත අපේ අබ ටික දා ගන්නවා අබ ටික හොඳට රත් වුණාට පස්සේ අපි මේ පොල් කටු හැන්දෙන් තමයි පොඩි කරගන්නේ මේ විදිහට ලිප ඕෆ් කරගත්තා මම මේ වගේ හොඳට අබ ටික පොඩි කරගෙන අපේ පොලොස් මාළුවට උඩින් මම මේ ටික ඉහගන්න තමයි හදන්නේ හොඳට තෙල් පෑදිලා පොලොස් එකේ තියෙන නිසා අපහු තෙල් එකතු කරගෙන ඒකට අබ දාන්නේ නැතුව මම මේ විදියට අබ ටික වෙනම තමයි රත් කරලා පොඩි කරගෙන පොලොස් එක උඩ ටික ගන්නේ ඔය විදියට ඊට පස්සේ අපිට පුළුවනි කලවම් කරගන්න ඔන්න ඉතින් ගොඩක් රසවත් පොලොස් මාළුවක් අපි හදාගෙන තියෙන්නේ. ඔයාලත් මේ විදිහට හදලා රස බලන්න. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙමු.